ඔයා කොයි විදියට සල්ලි හම්බ කරත් රටේ බජට් එකට පුළුවන් ඔයාගේ ලාභය වැඩි කරන්න නැත්නම් ඒක අඩු කරන්න. ඔයාගේ 1 මිලියන් ඉන්කම් එක ලක්ෂ 7ට ගේන්නත් බජට් එකට පුළුවන් ඒක 1.2 මිලියන් කරන්නත් බජට් එකට පුළුවන්. මේ ආර්ථික අර්බුදය නිසා 2022 අගෝස්තු 30 වෙනිදා රටේ මුදල් අමාත්‍යවරයා විසින් රටේ තිබ්බ බජට් එකේ වෙනස්කම් කීපයක් කරලා අතුරු අයවැයක් ඉදිරිපත් කරලා තිබ්බා. ඉතින් රජයේ කියන විදිහට මේගොල්ලන්ගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ බදු පරිපාලනය, බදු අය කිරීම මේ ටික විනිවිද භාවයකින් කරලා රජයේ බදු ආදායම වැඩි කරලා රටේ ආර්ථිකයට මේක දායක කරන එක තමයි. ඉතින් ඔය අතුරු අයවැය කියවිච්ච දේවල් පිටු ගානක් වට කියවන්න වෙලා නැත්නම් නිවුස් එකේ කිව්ව දේවල් වැඩිය තේරුනේ නැත්නම් බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට, එම්ප්ලොයි කෙනෙක් විදිහට, ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට, කන්සල්ටන් කෙනෙක් විදිහට, සීනියර් සිටිසන් කෙනෙක් විදිහට, ඉම්පෝට් එක්ස්පෝට් බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට මේ පේන දේවල් 6 කොහොමද ඔයාට බලපාන්නේ මේ අතුරු අයවැයෙන්? මේ හැම දෙයක්ම සරලව to the point ඉක්මනින් මේ සරල වීඩියෝ එකකින් ඔයාට දැනගන්න පුළුවන්. අංක 1 කෝපරේට් ටැක්ස් එක. ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් විදියට මේ කෝපරේට් ටැක්ස් එක ගැන ප්‍රධාන දේවල් දෙකක් ඔයා දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි දැනට ක්‍රියාත්මක වෙච්ච අර 24% කෝපරේට් ටැක්ස් පර්සන්ටේජ් එක 30% වැඩි කරන්න මේ අයවැය යෝජනා වෙලා තිනවා. මේක 2022 ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න මේගොල්ලෝ යෝජනා කරලා තිනවා. දෙවැනි එක තමයි දැන් ඔයාගේ බිස්නස් එකේ ඉන්කම් එක රුපියල් මිලියන 500ට වඩා අඩු නම්, ඒ කියන්නේ ඔයා SME කැටගරි එකට තමයි වැටෙන්නේ, ස්මෝල් ඇන් මීඩියම් එන්ටර්ප්‍රයිස් කියන එකට. එතකොට ඔයාගේ SME එකේ ප්‍රොෆිට් එකෙන් ඔයා ගෙවන්න තිබ්බ ටැක්ස් එක 14%යි. අන්න ඒ 14% ටැක්ස් එක 15%ට වැඩි කරන්න ඕනේ කියලා මේ අතුරු අයවැයෙන් යෝජනා වෙලා තිබ්බා. ඉතින් ඔයා කලින් 14% ටැක්ස් එකක් ඔයාගේ SME එකට ගෙවලා තිබ්බා නම් ඉදිරියේදී ඒක 15% වෙන නිසා ඔයා ගෙවන ටැක්ස් එක තව ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ කෝපරේට් ටැක්ස් සම්බන්ධයෙන් ඔයාලට ඉන් ඩීටේල් දැනගන්න කැමති නම් Simple Books channel එකේ මේ සම්බන්ධයෙන් වෙනම වීඩියෝස් පවා තියෙනවා. අංක 2 personal income tax එක. දැන් මේක හැමෝම දැනගන්න ඕන දෙයක්. ඔයාගේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 3ට වඩා වැඩි නම් ඔයා personal income tax file එකක් open කරන්න ඕනේ. හැබැයි 2022 ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් ඒක රුපියල් මිලියන 3ක් නෙවෙයි. රුපියල් මිලියන 1.8ට අඩු කරලා තිනවා. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා නම් ඔයාගේ ඉන්කම් එක මාසෙට 150,000ට වඩා වැඩි නම් ඔයා personal income tax file එකක් open කරන්න බැඳී ඉන්න කෙනෙක්. එතකොට දැන් තියෙන tax chart එක ගත්තොත් ඔයාට පේනවා පළවෙනි මිලියන 3 බදු වලින් නිදහස්. ඊළඟ මිලියන 3ට 6%, ඊළඟ මිලියන 3ට 12%, සහ ඊළඟ මිලියන 3ට 18%ක් ගෙවන්න ඕනේ. ඒ දැන් යෝජනා වෙච්ච එකට අනුව පළවෙනි මිලියන 1.8 බදු වලින් නිදහස්. ඊළඟට එන 1.2ට 4%, අනිත් 1.2ට 8%, ඊළඟට එන 1.2ට 12%. ඔහොම 132 දක්වා අය කරන්න යෝජනාවක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේ ඔක්කොම 2022 ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක කරන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඒ වගේම මේ අතුරු අයවැය යෝජනා වෙච්ච තව වැදගත් දෙයක් තමයි, highlight වෙච්ච වැදගත් දෙයක් තමයි ඔයාගේ වාර්ෂික ආදායම, මාසික ආදායම මේ ඔක්කොම කෙසේ වෙතත් ඔයා වයස අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් tax file එකක් open කරන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඔයා අවුරුදු 18ට වැඩි නම් අනාගතයේදී ඔයාට tax file එකකුත් open වෙන ඉඩ තියෙනවා මේ යෝජනාවට අනුව. ඉතින් මේ personal income tax කියන එක කොහොමද වැඩ කරන්නේ පිළිබඳව ඔයාට in detail දැනගන්න ඕන නම් ඒකටත් Simple Books channel එකේ වෙනම video එකක් තියෙනවා, කැමති නම් ඔයාට ඒකත් බලන්න පුළුවන්. අංක 3 APIT tax එක, advance personal income tax එක. දැන් මේක වැඩ කරේ මෙච්චර කල් මේ විදිහට. දැන් ඔයා මොන හරි කම්පැනි එක වැඩ කරන එම්ප්ලොයි කෙනෙක්. ඔයාගේ මාසෙ පඩිය රුපියල් 250,000ට වඩා වැඩි. ඔයා APIT tax ගෙවන්න බැඳිලා ඉන කෙනෙක්. දැන් මේක ගෙවන්න ඔප්ෂන් දෙකක් ඔයාලට තිබ්බා. පළවෙනි ඔප්ෂන් එක තමයි ඔයාලට කියන්න පුළුවන් ඔයා වැඩ කරන කම්පැනි එකට ඔයගොල්ලෝ මගේ පඩියෙන් ඒක අඩු කරලා ඒ APIT tax එක ගෙවලා දාන්න රජයට, මම මැදිහත් වෙන්නේ නැහැ, මගේ පඩිය ගෙවලා දාන්න. දෙවෙනි ඔප්ෂන් එක තමයි ඔයාලට කියන්න පුළුවන් ඔයාගේ කම්පැනි එකට නෑ නෑ ඔයගොල්ලෝ ගෙවන්න එපා, මම පෞද්ගලිකව පර්සනලි මේ මගේ මම ඒක ගෙවා ගන්නම් රජයට, ඔයගොල්ලෝ ඒක ගෙවන්න එපා. හැබැයි ඔයාගේ ආයතනය මේක ගෙවනවා නම් හැම මාසෙට සැරයක් ඔයාගේ පඩියෙන් ඒක අඩු කරලා ඒගොල්ලෝ ඒක රජයට දෙන්න ඕනේ. ඔයා පෞද්ගලිකව ගෙවනවා නම් මාස 3කට වතාවක් තමයි මේක ඔයා APIT tax එක ගෙවන්න ඕනේ රජයට. මෙන්න මේ විදිහට තමයි 2022 ඔක්තෝබර් පළවෙනිදා වෙනකන් මේ APIT tax එක ඔයා ගෙවන්න ඕනේ වෙලා තිබ්බේ.
හැබැයි මේ අතුරු අයවැය යෝජනා වෙච්ච දේ තමයි දැන් ඔප්ෂන් දෙකක් බෑ 2022 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් ඔයාට පෞද්ගලිකව ගිහිල්ලා වගේ අපිට ටැක්ස් එක ගෙවන්න බෑ ඔයාගේ ආයතනය තමයි ඔයා වෙනුවෙන් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරලා ඒගොල්ලෝ වගේ පඩින් එක අඩු කරලා ඒක ඔයාගේ ආයතනය තමයි ගෙවන්න ඕනේ අනිත් වැදගත් දේ තමයි කලින් තිබ්බේ මාසෙට 250,000 උපයන කට්ටිය හැබැයි දැන් ඒක 2022 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් මාසෙට 150,000ට වැඩි උපයන කට්ටිය මේ අපිට ටැක්ස් එක ගෙවන්න බැඳී ඉන්න කට්ටිය විදිහට තමයි යෝජනා වෙලා තියෙන්නේ ඉතින් ඔයාලට අපිට ටැක්ස් සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් ඒ සම්බන්ධිනු සිම්පල් බුක් channel එක වෙනම වීඩියෝ එකක් කරලා තිනවා පුළුවන් නම් ඒකත් බලන්න අංක 4 වැට් බද්ද මේ වැට් බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු තුනක් ඉදිරිපත් වුණා පළවෙනි එක තමයි ඔයාලට මතක ඇති 2022 මැයිවල ඉදිරිපත් වෙච්ච දෙයක් තමයි යෝජනා වෙච්ච දෙයක් තමයි එවකට තිබ්බ 108 වැට් බද්ද 112ට වැඩි කරනවා කියන ඒක 2022 ජූනි ඉඳන් ක්‍රියාත්මක වුණා හැබැයි මේ අතුරු අයවැය යෝජනා වෙච්ච දෙයක් තමයි 2022 සැප්තැම්බර් 1 වෙනිදා ඉඳන් අර 112 තිබ්බ වැට් බද්ද 115ට වැඩි කරන්න යෝජනාවක් වෙලා තියෙනවා ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුළත ඒක 108 තිබ්බා 112ට ආවා දැන් 115ට යන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ දෙවෙනි එක තමයි දැන් ඔයා අවුරුද්දක ඔයාගේ ඉන්කම් එක රුපියල් මිලියන 300ට වඩා වැඩි නම් තමයි ඔයා වැට් වලට රෙජිස්ටර් වෙන්න වෙලා තිබ්බේ හැබැයි මේ අතුරු අයවැයෙන් යෝජනා වෙච්ච දේ තමයි රුපියල් මිලියන 300 නෙවෙයි ඔයාගේ අවුරුද්දක ඉන්කම් එක රුපියල් මිලියන 120ට වඩා වැඩි නම් ඔයා වැට් වලට රෙජිස්ටර් වෙන්න ඕනේ වෙනත් විදිහකට කියනවා නම් මාසෙට රුපියල් මිලියන 10ට වඩා ඉන්කම් එකක් ඔයාට එනවා නම් වැට් රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න තමයි මේකෙන් යෝජනා වෙලා තියෙන්නේ තුන්වැනි එක තමයි මේ කොන්ඩොමිනියම් රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට්ස් වලට ටැක්ස් සහන ටිකක් දීලා තිබ්බා මේ අතුරු අයවැයෙන් අන්න ඒ ටැක්ස් සහන ටික ඉවත් කරන්න කැන්සල් කරන්න යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබ්බා මීට අමතරව මේ වැට් සම්බන්ධයෙන් ඔයාලට ඉන් ඩීටේල් දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ වැට් සම්බන්ධයෙන් අපි වෙනම වීඩියෝස් කරලා තිනවා ඒකත් ඔයාලට කැමති නම් බලන්න පුළුවන් අංක 5 withholding tax එක withholding tax එක යටතේ ප්‍රධාන දේවල් හතරක් highlight වෙලා තිබ්බා පළවෙනි එක තමයි මේ දවස්වල ගොඩක් කට්ටිය fixed deposit එකෙන් පොලි ආදායමක් interest income එකක් උපයනවා මෙච්චර කල් මේ interest income එකට වෙනම tax එකක් අය කරේ නැහැ ඒ interest income එක වාගේ අනිකුත් ආදායම් එක එකතු කරලා අදාළ සීමාව ඉක්මවනවා නම් personal income tax එකට තමයි ඒක බලපෑවේ හැබැයි මේ අතුරු අයවැයෙන් යෝජනා වෙච්ච දේ තමයි මේ interest income එකට වෙනම 105ක withholding tax එකක් අය කරන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් මේ withholding tax එක ඔයාගේ බැංකුව ඒ tax එක අඩු කරලා තමයි ඔයාට interest income එක දෙන්නේ. මේක 2019ට කලින් තිබ්බ දෙයක්. 2022 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් ආයෙත් ක්‍රියාත්මක කරන්න තමයි යෝජනා කරලා තියෙන්නේ. දෙවැනි එක තමයි හිතන්නවා senior citizen කෙනෙක් කියලා. senior citizen කෙනෙක් විදියට ඔයා මාසෙට පොලි ආදායමක් උපයනවා ඒක රුපියල් මිලියන 1.5ට වඩා අඩුයි. අඩු නම් මේ වගේ කට්ටියකින් මේ ටැක්ස් එක අය කරන්න එපා කියලා තමයි යෝජනා වෙලා තියෙන්නේ. ඉතින් මේක 2019ට කලින් තිබ්බ එකක්. 2022 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳන් ආයෙත් ක්‍රියාත්මක කරන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. තුන්වෙනි එක තමයි හිතන්න ඔයා කන්සල්ටන්ට් කෙනෙක් නැත්නම් ප්‍රොෆෙෂනල් කෙනෙක්. ඔයා දෙන සර්විස් එකට මාසෙට ලක්ෂයට වැඩි ඉන්කම් එකක් ඔයාට එනවා නම් මේ විදියට ඔයත් 105ක withholding tax එකක් ගෙවන්න ඕන කියලා මේ අතුරු අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. හතරවෙනි එක තමයි හිතන්නවා මොනා හරි ආයතන වලට කොටස් මිලදීගෙන dividend income එකක් ගන්නවා නම් ඒ dividend income එකෙන් 114ක් withholding tax එකක් සහ හිතන්නවා මොනා හරි දෙයක් rent එකකට දීලා rental income එකක් ගන්න. ඒ rental income එක රුපියල් ලක්ෂය පනිනවන 110ක withholding tax එකකුත් අය කරන්න යෝජනා වෙලා තියෙනවා. අංක 6 duty concession import කරන කට්ටියට මොකක්ද තියෙන විස්තර. ප්‍රධාන කරුණු දෙකක් highlight වෙලා තියෙනවා. පළවෙනි එක තමයි ලංකාවේ ඇතුලේ ෆුඩ් පැකේජින් බිස්නස් කරන එක තව මොටිවේට් කරන්න ඕන නිසා ඔයා මේ වගේ බිස්නස් එකක් කරනවා නම් ඒකට අවශ්‍ය ටෙක්නොලොජි equipments machines මොන හරි ඔයා import කරනවා නම් ඒ වගේ දෙයකට ඔයා කරන import වලට 150ක තීරු බදු නිදහසක් ලබා දෙන්න මේ අතුරු අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. දෙවෙනි එක තමයි දැන් මේ රටේ ඉන්ධන අර්බුදය නිසා ගොඩක් කට්ටිය මේ ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් වලට පොඩ්ඩක් නැඹුරුතාවයක් තියෙන නිසා ඉල්ලුමක් තියෙන නිසා මේවා මැනුෆැක්චර් කරන කට්ටියට ලංකාවේ මැනුෆැක්චර් කරන කට්ටියට පොඩි ටැක්ස් සහනයක් දෙන්න මේකට තීරණය කරලා තියෙනවා. හැබැයි ඒකත් නිකන් නෙවෙයි. මේ ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකලය මැනුෆැක්චර් කරනකොට
ඒකේ මැනිෆැක්චරින් එකේ 100%කට වැඩි දායකත්වයක් ලෝකලි ඒ කියන්නේ 100%කට වැඩි වැලියු ඇඩිෂන් එකක් ලංකාව ඇතුලෙන් ලෝකලි සිද්ධ වෙන්න ඕනේ. අන්න ඒ වගේ කරන ඉලෙක්ට්‍රික් මෝටර් බයිසිකල් මැනිෆැක්චරින් එකට අවශ්‍ය කරන equipments, accessories, parts මේ වගේ දේවල් වලට ඉම්පෝට් කරන්න යනකොට ඒකට ටැක්ස් සහන ලබා දෙන්න මේ අතුරු අයවැයෙන් යෝජනා වෙලා තියෙනවා. ඉතින් මේක කියපු දේවල් සම්බන්ධයෙන් ඔයාලට මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඕනම දෙයක් අපෙන් අහන්න. ඒ වගේම මේ අතුරු අයවැයෙන් යෝජනා වෙච්ච දේවල් ඔයාලට සරල විදියට තේරුණා කියලා හිතෙනවා නම් ඔයාගේ බිස්නස් පාර්ට්නර්ට, ඔයාගේ ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්නවා නම්, යාළුවෝ ඉන්නවා නම්, පවුලේ කට්ටියට මේගොල්ලන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ කිව්ව දේවල් ගැන තවත් සවිස්තරාත්මක විස්තර කරලා සිම්පල් බුක්ස් අපි වෙනම බ්ලොග් එකක් හදලා තිනවා. මේක වෙනුවෙන්ම ඒකේ ලින්ක් එකත් ඔය ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ගිහලා බලන්න. ඒ වගේම ඔය සිම්පල් බුක්ස් channel එකට අලුත් නම් ලංකාවේ ව්‍යවසායකින්ට සිංහලෙන් තමන්ගේ ව්‍යාපාරය දියුණු කරන්න අවශ්‍ය දැනුම බෙදා හරින සිම්පල් බුක්ස් channel එකව subscribe කරලා නැත්නම් මතක ඇතුව සිම්පල් බුක්ස් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිනුම් පොතේ හැමතැනම දාන නිසා ඔබේ ගනුදෙනු ඔක්කොම අපිලිවිලටද තියෙන්නේ. කුඩා ව්‍යාපාර හිමිකරුවෙක් විදිහට ඔබට හරි තීන්දුව తీරන ගන්න ඒක ලොකු බාධාවක්ද? ඒ කරදරකාරී CR පොතෙන් දැම්ම නිදහස් වෙලා ShopBook app එකට set වෙන්න. කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙන්ම හදලා තියෙන ලංකාවේ පළවෙනි app එක. ෆෝන් එකෙන් access විය හැකි ඉංග්‍රීසි, තමිල්, සිංහල කියන භාෂා තුනෙන්ම සමන්විත 100%ක් ආරක්ෂාකාරී භාවිතා කිරීමට පහසු app එක. customers ලව app එකට add කරලා automated payment reminders යවන්න. ඔබගේ ව්‍යාපාරයේ මුදල් සියල්ල track කරන්න. ගනුදෙනු සියල්ල තත්පර ගානකින් කළමනාකරණය කරගන්න. supplier reports ශනිකව යවන්න. ඔබේම කියලා බිස්නස් කාඩ් එකක් ඩිසයින් කරගන්න. දැන්ම ShopBook app එක ඩවුන්ලෝඩ් කරගන්නා.